අයිබන් ඔබල එකතුලා ඉන්නේ හවස් ප්ලන්් ටෙල්කේ එකත් එක්ක. ඉතින් අද දවසේ අපි ඇවිල්ල තියෙන්නේ වැලිවේරියට. අද වැලිවේරියට ඇවිල්ල තියෙන්නේ අපි 2020 අවුරුද්දේ මුල වගේ පටන් ගත්ත මේ ප්‍රොජෙක්ට් එක අපි බාර දුන්නා අවුරුදු දෙකහමාරක් වගේ ඇතුළත. මාස 3ක් විතර අපිට ගියා මේ වැස්ස නිසා මේකේ යම් යම් දේවල් කරගන්න අඩුපාඩු වගේ තිබුණා. ඉතින් ඒකත් එක්ක තමයි අපි ඒ අඩුපාඩු සියල්ලම අවසන් කරලා අද දවසේ මේ ලයිව් වීඩියෝ එක ගත්තේ. ඊළඟට කියන්න ඕන දේ තමයි අපි 2020 මුලදී මේ ගෙදර බජට් එක ගත්තේ. මේ ගෙදර ගාන උනේ 159,75. ඒ කියන්නේ මේ ගෙදර මුලින්ම 159,75කින් තමයි අපි ගේ හදල ඉවර කරන්න බාරගත්තේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගෙදර ඇතුළ විස්තර ගැන. කාමර 4යි බාත්รูම් 2යි ලිවින් කිචන් ඩයිනින් තමයි තියෙන්නේ. ලිවින් කිචන් ඩයිනින් තියෙන්නේ ඒකේ වර්ග අඩි 1500ක් වගේ ඇතුළත. 1500ක් වගේ ඇතුළත තමයි අපි මේකේ ඩිසයින් එක කරලා තියෙන්නේ. ඒකෙදි කාමර 4, 10, 12 කාමර 2යි, 10, 10 කාමර 2යි, බාත්รูම් 2ක් වෙනම තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට කියන්න ඕනේ මේක 159,75 බජට් හවුස් එක තෝරගෙන ක්ලයන්ට් එයාගේ වමනාවට 164 දක්වා වැඩි වෙන විදියට කිචන් එක ප්‍රොඩක්ට් ලොකු කරා, පල්ලෙහා තට්ටුවේ කාමරේ ටිකක් ලොකු කරා. ඒ දේවල් එක්ක 164ක් වෙනකම් බජට් එක වැඩි වුණා මේ ගෙදර. අපි මේ ගෙදර ගත්තොත් එහෙම වටේ පෙනුම ගැන කතා කරොත් මේක සම්පූර්ණයෙන්ම වහලයක් තමයි අපි ඩිසයින් කළේ මුළු ගෙදරටම. ඔයගලන්ට අර මම හැමතිස්සෙම කියන්නේ ගෙදරක පෙනුම ගොඩක් ලොකුවට මේ එළියට පේනවයි කියන එක, පිම්බිලා පේනවයි කියන එක. ඒක මේ ගෙදර බැලුවම ඔයගලන්ට පෙනෙයි තියෙන මට්ටමට වඩා ගොඩාක් ලොකුවට පේනවා. ඒකට හේතුව මේ වහල ඩිසයින් එක. අනිත් එක තමයි මේ ගෙදර ලොකුම කොස්ට් එකක් යන දේත් වහලේ. ගෙදර ඇතුළේ ඉතුරු දේවල් වලට වඩා මේ ලස්සන ඩිසයින් එකක් තියෙන වහල තමයි මේ ගෙදර කොස්ට් එක වැඩිම වෙන්න හේතුව. අනිත් එක ගත්තොත් එහෙම මේක අරගෙන තියෙන්නේ පළලින් අඩු දිගින් වැඩි ගෙදර ඉඩමකට. පළලින් අඩු දිගින් වැඩි ඉඩමකට. එතකොට මේ ගෙදර නම් ඉඩම් දෙකක් එකතු කරලා හදපු එකක් තියෙන. ඉතින් ඒ හින්දා එක ඉඩමක් සම්පූර්ණයෙන් වෙනමම ඉඩකඩ ඉතුරු කරලා අපි එක ඉඩමකට කොනට වෙන්න තමයි මේ ඩිසයින් එක කළේ. ඊළඟට කියන්න ඕනේ මේකේ අපි වෙනම ඉස්සරහින් කාපෝච් එකක් තියලා තියෙනවා. ගෙදර කොටස් කිහිපයකට පෙනුම ගන්න. කාමරයක් ඉස්සරහට අරගෙන කාපෝච් එකක් වෙනම එතනින්ට වඩා වෙනස් විදිහට අරගෙන උඩ තට්ටුවේ බල්කනි එකේ විදිහට අරගෙන මේ කොටසින් කොටස වෙන් කරලා තියෙන්නේ මේ ගෙදර පෙනුම ගන්න. අනිත් එක කියන්න ඕනේ මේකෙදි අපි අර මං කිව්වේ පළලින් අඩු ඉඩමකට මේක ඩිසයින් කරා කියන ප්‍රධාන හේතුව අපි සාමාන්‍යයෙන් ගෙදරක පෙනුම ගන්න ගොඩක් වෙලාවට කොටස් 3කට. يعني අඩි 30ක් වගේ ඇතුළත ඩිසයින් එක කරන පළලින් වැඩි ඉඩමක් අපිට ලැබුණේ නැති. නමුත් මේ ගෙදර අපිට උනේ පළලින් අඩු ඉඩමක් විදිහට අපි අරගෙන ඉඩම් දෙකෙන් එක කොටසකට අපි මේක ප්ලෑන් එක කරා. එතකොට ඒ කොටස අරගෙන ඒකට ගැළපෙන විදිහට ලස්සනට ඩිසයින් එක කරන්න තමයි අපිට උවමනා කරේ, අපිට කිව්වේ. ඉතින් ඒකට ගැළපෙන විදිහට තමයි මේ ඩිසයින් එක කරලා තියෙන්නේ. හරි, අපි යමු ගේ ඇතුළ හරියට. ඔගලන්ට පේන්නේ මේ ගෙදර ඉදිරි පෙනුම. වලන්න පේන්නේ මම කලින් කිව්වා වගේ කොටස් දෙකකට වෙන් කරලා අරන් තිබුණ කොටස කාපෝච් එක කොටසෙන් පස්සේ මේ තියෙන්නේ කාමරවල කොටස.
ඉතින් ඔගලන්ට පේනවා මෙතන පල්ලෙහා තට්ටුවෙත් මෙතන තියෙන කාමරයක් මෙන්න මේ කොටසේ. ඊට පස්සේ මේකේ උඩ තට්ටුවෙත් තියෙන්නේ මේ විදිහටම කාමරයක්. එතකොට අපි නිරිත පැත්තට අරගෙන තියෙනවා මේ දෙකම. ඒකට හේතුව නිරිත පැත්තේ මාස්ටර් බෙඩ්රූම් එකට උඩ තට්ටුවේ මෙන්න මේ විදිහට බැල්කනි එකක් දාලා තියෙනවා. මෙන්න මේ පේනවා විදිහට. අපි ගෙදර ඇතුළ පෙනුම බලන්න යමු කොටසින් කොටස. මේන් ඩෝ එකෙන් ඇතුළට ගියාට පස්සේ මේ ගෙදර තියෙනවා ලිවින් ඒරියා එක. ලිවින් ඒරියා එක මේකේ ඕපන් ඩයිනින් ලිවින් කිචන් තමයි අරන් තියෙන්නේ. මේ කොටස අපි ලොකු කාපෝච් එකක් අරන් දෙනවා. ලොකු කියන්නේ සාමාන්‍ය අඩි 16යි 15ට වගේ පළලින් වැඩි කාපෝච් එකක් අපි මේ ගෙදර අරගෙන තියෙනවා. අපි ගේ ඇතුළට යමු. ගේ ඇතුළේ විස්තර ගැන කතා කරමු. මේකේ ගෙදර ඉස්සරහ මේන් ඩෝ එකේ ඉඳන් ගත්තොත් මෙතන බිත්තියට වෙනකන් අඩි 20ක විතර පළලක් තියෙනවා. ඒ වගේම තමයි දිගක් තියෙනවා. මේකේ පළල සාමාන්‍යයෙන් අඩි 15ක් වගේ තමයි වෙන්නේ. මෙන්න මේ කොටස අපි arrange කරලා තියෙන්නේ මේ ගෙදර ලිවින් එක විදිහට. ඔගලන්ට පේන මෙන්න මේ කොටස. මම කලින් කිව්වා වගේ මේකේ open living dining kitchen තමයි තියෙන්නේ. ලිවින් එකෙන් පස්සේ අපි ආවොත් මේ තියෙන dining එකට ඩයිනින් එකත් එක්කම මම කිව්ව විදිහට කිචන් එක තමයි තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනි දේවල් ටිකක් තියෙනවා මේ ගෙදර අපි ස්ටෙයා කේස් එක දාලා තියෙන විදිය. මොකද ස්ටෙයා කේස් එක මේ විදිහට දැම්මට පස්සේ ලිවින් එකේ දැන් සමහර වෙලාවට අපි තීරණය කරනවා සමහර ගෙවල් වලට අපිට U හැඩේ පඩිපෙලක් දානවා. එහෙම නැත්නම් මේ ගෙදර වගේ L හැඩේ පඩිපෙලක් දානවා. ඒ විදිහට මේ ගෙදරට අපි මේ විදිහ පඩිපෙලක් දාන්න හේතුව තමයි මේ තියෙන ලිවින් එකේ තියෙන ඉඩකඩ උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. මොකද උඩ පඩි පෙළට උඩට යන කොටසටත් අපිට පුළුවන් වෙලා තියෙනවා මෙතන තියෙන සෝෆා එක අරේන්ජ් කරගන්න මේකේ. හරි අපි ආවොත් එකම ඊට පස්සේ ලිවින් එකෙන් පස්සේ මෙතන තියෙන ඩයිනින් එක කොටසට. ඩයිනින් එකේ තියෙන්නේ අඩි 10යි 10 ඩයිනින් එකක් තමයි අරගෙන තියෙන්නේ. දැන් අර අපි අඩි වලින් මේක කියුවට ඇත්තටම මේ කියන්නේ කාමර විදිහට අපි මේක වෙන් කරලා නැහැනේ. ඉතින් එහෙනම් අර අඩි 10යි 10 මෙතන 20යි 15 ඒ වගේ දේවල් කියුවට මේ ගෙදර මේ පේන ලොකු ඉඩකඩක් පේන්න හේතුව තමයි මේව සෙපරේට් වෙලා නැති එක. මේකේ ෂෝ පැන්ට්‍රි එකක් තියෙනවා. වෙනම කිචන් එකක් හරි කිචන් එකක් ඒගොල්ල හදාගෙන තියෙනවා ගෙදර පිටිපස්සේ. ඒ හින්දා මේ කොටස ඩයිනින් එකට ලිවින් එකට ඕපන් වෙන විදිහට දැන් මොඩර්න් විදිහට ඩිසයින් එකක් කරලා තියෙනවා. ඒකෙදි මෙන්න මේ කොටස අපි ඩයිනින් එකට අරන් තියෙනවා. ඩයිනින් එකෙන් පස්සේ අපි ගියොත් එහෙම කිචන් එකට. කිචන් එකේ වෙනමම ඒරියා එකක් විදිහට පැන්ට්‍රි එක අපි යූස් කරලා තියෙනවා. අඩි කියන්නේ L හැඩයට පැන්ට්‍රි එකක් යූස් කරලා තියෙනවා. පැන්ට්‍රි කබඩ්ස් මේකේ ගහලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ක්ලයන්ට්. මොකද අපි පැන්ට්‍රි කබඩ් ඉන්ක්ලූඩ් කරලා නැහැ.
අපේ බජට් එක ඇතුළත එතකොට එයා පැන්ට්‍රි එක සම්පූර්ණයෙන් කරගෙන තියෙන එයා. ඒ වගේම තමයි ක්ලයන්ට් මෙතන මේ දාලා තියෙන ලයිට් ෆිටින්ස් ඔක්කොමත් එයාගේ ඩිසයින්. ඒකට හේතුව අපි නෝමල් ලයිට් එක තමයි ගෙදරක දාන්නේ. මේ ගෙදර ලයිට් ෆිටින්ස් පැන්ට්‍රි කබඩ් ඒ ඔක්කොම ක්ලයන්ට් තමයි කරගෙන තියෙන්නේ. දහයයි දොළහ වගේ ඒරියා එක මේකේ පැන්ට්‍රි එක එල්ඇඩේට අරන් තියෙන ඉඩකඩ 10යි 12ක වගේ ඒරියා එකක තියෙනවා. පළල පැත්තෙන් අඩි 10ක් දිග පැත්තෙන් අඩි 12ක් වගේ අරගෙන ඉඩ තියෙන විදිහට, කියන්නේ මේකේ ඉඩ වැඩිපුර පේන විදිහට හැමතිස්සෙම මේ ඩිසයින් එකේදී ඩිසයින් එක කරලා තියෙන්නේ ඉඩ වැඩිපුර පේන විදිහට. ආලෝකය හොඳට ගෙදර ඇතුළට ලැබෙන විදිහට. අපි ගත්තොත් එහෙම අතන තියෙන ලිවින් එකේ තියෙන ෆ්‍රෙන්ච් වින්ඩෝ එක ඔයගලන්ට පේනවා ඇති. ඒ මුළු කොටසටම අදාළ විදිහේ ආලෝකයක් ගන්න පුළුවන් වෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා. අනිත් එක තමයි මේන් ඩෝ එක වැහුවට පස්සේ ඒක දෙපැත්තේ ෆික්ස් ග්ලාස් දෙකක් තියෙනවා. ඒකත් ඔයගලන්ට බලන්න පුළුවන් ෆික්ස් ග්ලාස් එකක් තියෙනවා. එතකොට දොර වහලා තියෙද්දිත් එතනට හොඳ ආලෝකයක් එන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. අනිත් එක තමයි අපි ගත්තොත් එහෙම මෙතන මේ කිචන් මේ සෝරි ඩයිනින් එකත් එක්ක තියෙනවා ලොකු ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක්. එතකොට ඒකෙනුත් මෙතන කොටස සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙලා තියෙනවා. මම උඹලන්ට කලින් කිව්වා වගේ අර දොර වැවුවාම අන්න අර විදිහට ෆික්ස් ග්ලාස් දෙකක් තියෙනවා. ඒකෙන් දවල් වරුව සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙනවා සාලේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩයිනින් එකේ වෙනමම ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් තියෙනවා පියන් තුනේ. ඔබලන්න පේනවා ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඩයිනින් එකෙන් පිටිපස්සේ තියෙන මෙන්න මේ කොටස. මෙන්න මේ කොටසට මේක කාමර මෙතන පිටිපස්සේ කාමරයක් තියෙනවා. කාමරයක් තියෙනවා ඊට පස්සේ මෙතන බාත්รูම් එකක් තියෙනවා. බාත්รูම් එක දැන් අපිට මේ කාමරේයි බාත්รูම් එකයි සම්පූර්ණයෙන්ම හයිඩ් වෙන්න ඕන හින්දා ලිවින් එකෙන් මේක පේන්නේ නැති වෙන්නේ. මොකද අපිට ප්‍රධානම අපි මම හැමතිස්සෙම කියනවා වගේ අපි මූලික දිශාවලට අනුව වාස්තු බලනවා. ඉතින් ඒ බලනකොට අපිට නිරිත තියෙන්නේ මෙන්න මේ පැත්තේ. නිරිතට මාස්ටර් බෙඩ්රූම් එක ගන්න ඕන. يعني අනිවාර්යෙන් අපි නිරිතට මාස්ටර් බෙඩ්රූම් එක ගන්න ගොඩක් වෙලාවට. ඉතින් මේ ගෙදරත් නිරිතට මාස්ටර් බෙඩ්රූම් එක ගන්නකොට ඒකත් එක්ක අනිවාර්යෙන් අපිට බාත්รูම් එක වෙන තැනකට දාගන්න බෑ. ඉතින් ඒකත් එක්ක අපි මාස්ටර් බෙඩ්රූම් එකයි බාත්รูම් එකයි එක ළඟ අරගෙන ඒක ලිවින් එකට වැහෙන විදිහට මෙන්න මෙතන සාමාන්‍යයෙන් අඩි 3හමාරක් 4ක් අතර පළලක් තියෙන පොඩි පාත් එකක් ඇතුලෙන් පල්ලෙහාට අටුවේ බාත්รูම් එකටයි බෙඩ්රූම් එකටයි යන්න පුළුවන් වෙන විදිහට මෙතන ඩිසයින් කරා වෙනම. ඊට පස්සේ මේ මම කිව්ව මේකේ පල්ලෙහාට අටුවට කාමර දෙකයි බාත්รูම් එකයි තියෙන්නේ කියලා. අනිත් කාමරේ තියෙන්නේ කිචන් එකට ඔපොසිට් පැත්තේ. මෙන්න මේක තමයි මේ ගෙදර අනිත් කාමරේ. මේ ගෙදර මේ කාමරේ ටිකක් ලොකු කරගත්ත මං කිව්වේ 159,75,000 තිබුණ ගෙදර 164 වෙනකම් වැඩි කරගත්තේ. මේ කිචන් එක කොටසක් ලොකු කරගත්ත මොකද ලොකු ඉඩ කඩක් එන විදිහට. ඊට පස්සේ ඒත් එක්කම මේ කාමරේ ටිකක් ලොකු කරගත්ත. මේ කාමරේ අඩි 16යි 12කට වගේ ලොකු කරගෙන තියෙනවා. අපි යමු උඩ තට්ටුව බලන්න මේ ගෙදර. පඩි පෙළේ ඩිසයින් එක ගත්තොත් එහෙම වුඩ් ෆිනිෂින් එකක් තියෙන ලීයක් තමයි අපි මේක මේ අපි වුඩ් ෆිනිෂින් එකක් තියෙන ටයිල් එකක් තමයි යූස් කරලා තියෙන්නේ ස්ටයර් කේස් එකට. අනිත් එක තමයි මේ කාලේ දැන් මේ ගෙදරට ටයිල් ගන්න කාලේ ටයිල් තිබුණා ලංකාවේ.
අන්තිම මං හිතන්නේ ටයිල් මේ ස්ටෙයාර් කේස් එකේ ටයිල් ගන්න කාලේ වෙනකොට කියන්නේ කොටසින් කොටස වෙන වෙනම ටයිල් ගන්නකොට ලිවින් එකට බෙඩ්රූම්ස් වලට ටයිල්ස් තිබුණා බාත්รูම් වලට අපි පඩිපෙළේ ටයිල් ගන්නකොට ටිකක් මොකද ඒකට දැන්ට අපිට වෙලා තියෙන්නේ ටයිල් තෝරන්න දෙන්නේ නැහැ මොකද අපි කරන්නේ අපිට බල්ක් එකක් එනවයි කියලා අපිට කිව්වට පස්සේ අපි ගිහින් ඒකේ මොකක් හරි තියෙන ඩිසයින් එකකින් බල්ක් එකක් ගන්නවා ගන්න යනකොට අපි ක්ලයන්ට් දැනුවත් කරනවා මෙන්න මේ ඩිසයින් වලින් තමයි තියෙන්නේ එතකොට ඒකෙන් ඔයගලන්ට පුළුවන් ඒකෙන් ටයිල් එකක් තෝරගන්න. අනිත් එක සමහර අය ඒකට කැමති නැහැයි කියලා කියන්නේ. කැමති නැත්නම් ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මෙතන තියෙන්නේ අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ අපිට ඒක කරන්න හැකි දෙයක් නෙමෙයි. මොකද කලින් ක්ලයන්ට් කෙනෙක්ගෙන් අහුවොත් ඒගොල්ලෝ කැමති ඒවද දාලා තියෙන කියලා ඒක එහෙමයි. අනිත් එක අපි කිසිම වෙලාවක බැඳිලා නැහැ. තමන් කැමති ටයිල් එකම මේකට දානවයි කියන එක. ඒකට හේතුව අපි එහෙම බැඳිලා තියෙන දේවල් තියෙන අපේ ඇග්‍රීමන්ට් එකේ සිමෙන්ති මොනවාද දාන්නේ අපි කිසිම වෙලාවක අල්ට්‍රාටෙක් දානවා කියලා ඒකට අපි අනිවාර්යෙන් ස්ලැබ් එකක් දානවා නම් අල්ට්‍රාටෙක් දාන්න සිමෙන්ති ලංකාවේ සිමෙන්ති නැත්තරම නැති මොහොතක පවා දාපු ස්ලැබ් වල කරපු සියලුම ටයි බීම් ෆ්ලෝ කොන්ක්‍රීට් ඒ සියල්ලටම 1700 ගානේ බ්ලැක් මාකට් එකෙන් අපි ගත්තා සිමෙන්ති එතකොට එහෙම අරගෙන තමයි අපි ඒ දවස්වල කරපු සියලුම ප්‍රොජෙක්ට් වලට දැම්මේ කිසිම වෙලාවක ගණන් අඩු සිමෙන්තියක් පාවිච්චි කරලා නැහැ. දැන් වුණත් අපි ගන්නේ يعني අනිත් එක තමයි ගොඩක් දෙනෙක් අපෙන් අහනවා දැන් පරණ කස්ටමර්ස් විශේෂයෙන්. ඒගොල්ලෝ අහනවා මේ කියන්නේ මේ සිමෙන්ති තියෙන ප්‍රශ්නෙත් එක්ක කරගෙන යන්න පුළුවන් ප්‍රොජෙක්ට් සීමිත ප්‍රමාණයක් උනා. මොකද අපිට අපේ ඇග්‍රීමන්ට් එකේ 11 වෙනි වගන්තිය දාලා තියෙනවා මොන හරි දෙයක ගණන් වැඩි වුණත් ඒක ක්ලේම් කරගන්න පුළුවන් කියන එක. එතකොට ඒ වගන්තියට අනුව අපිට ඕන يعني ක්ලේම් කරගන්න පුළුවන්. නමුත් අපි හැමතිස්සෙම මානුෂීයව හිතලා එහෙම දේවල් කරන්නේ නැහැ. ඒකත් එක්ක ඉතින් අපි මේ වෙලාවේ අපේ පරණ ප්‍රොජෙක්ට් වල 920ට අපි සිමෙන්ති කොටයක් බජට් කරලා තියෙනවා. නමුත් දැන් 1700යි. 1500 1700 අතර තමයි අපි සිමෙන්ති ගන්නෙ. ලොකු බල්ක් එකක් ගන්න වෙලාවක. ඉතින් ඒ වගේ වෙලාවකදී වුණත් අපි අපිට පුළුවන් වෙන විදිහට ඒ ටික අනිවාර්යෙන් සිමෙන්ති අරගෙන වැඩ ටික කරනවා. ඒකත් එක්ක අපි කිසිම වෙලාවක කාගෙන්වත් ක්ලේම් කරන්නේ නැහැ. එහෙම ගත්තොත් එහෙම වයරින් එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ටයිල් සම්පූර්ණයෙන් ගණන් වැඩි වෙලා තියෙනවා. පේන්ට් එක ඒ කියන්නේ ඉදිකිරීම් ශේෂ්ත්‍රේ නම් ගණන් වැඩි වෙලා නැහැයි කියන්නේ කිසිම දෙයක් නැහැ. සියල්ලම කම්බියක් රුපියල් 400ට තිබුණ එක 800 දක්වා. කියන්නේ ඩබල් වැඩි වෙලා තියෙනවා. නමුත් අපි දැනට ලොකු විශාල ප්‍රොජෙක්ට් ප්‍රමාණයක් කරගෙන යනවා. ඉතින් ඒකත් එක්ක කිසිම ගෙදරකින් මොකද අපි ඉස්සරහට කස්ටමර්ස්ලාත් එක්ක කතා කරනවා. උගලන්ට එතකොට දැනගන්න පුළුවන් වෙයි දැනට ඔන්ගෝයින් යන ප්‍රොජෙක්ට් වල අපි එක රුපියලක්වත් වැඩිපුර ක්ලේම් කරලා නැහැ. ඇග්‍රීමන්ට් එකේ අපිට වගන්තියක් තියෙනකොට උනා. අපි උඩ තට්ටුවට යමු. උගලන්ට පේන්නේ මෙන්න මේ පඩිපෙළ මං ඉස්සරලා කිව්වා වගේ වුඩ් ෆිනිෂින් එකක් තියෙන ටයිල් එක. මේකෙදි උගලන්ට පේනවා ඇති මෙතන චුට්ටක් උඩ පෙන්වුවත් එහෙම අතන තියෙන ග්ලාස් එකක්. එතන වෙනමම ෆික්ස් ග්ලාස් එකක් අපි දාලා තියෙන්නේ. දවල් වරුවට හොඳ ආලෝකයක් මෙන්න මේ කොටසට එන්න. මොකද මේ ස්ටෙයාර් කේස් එක තියෙන කොටසේ කිසිම දෙයක් يعني ආලෝකයක් එන විදිහට ජනෙල් මුකුත් පාවිච්චි කරලා නැති හින්දා අපි
बैंकिंग चेक करने के लिए ना, बैंक बैलेंस चेक करना तो मैंने नहीं हुआ, बैंक में बैंक बैलेंस चेक करना तो है नहीं, क्या मैं करूँ, मगे के ඊළඟට ගත්තොත් එහෙම අපි මෙන්න මේ කොටස මම කිව්වා වගේ වීඩියෝ කරන කෙනාට චැට් ලිස්ට් එක පේන්නේ නැද්ද කියලා අහනවා. මට චැට් ලිස්ට් එක පේනවා. ගොඩක් දෙනෙක් කියලා තියෙනවා මේකේ මේ සවුන්ඩ්ස් ඇහෙන්නේ නැහැ කියලා. අපි ෆෝන් කිහිපයකින්ම චෙක් කරා, සවුන්ඩ් එකක් ඇහෙනවා. මම හිතන්නේ පොඩි නොයිස් එකක් යනවා. ඒක වෙන්නේ නැති ගොඩ දෙනෙක්ට තියෙන මේ ප්‍රශ්නේ. සවුන්ඩ් එක ඇහෙනවා ෆෝන් තුනකින්ම කීපයකින්ම චෙක් කරා. මේ මම චැට් ලිස්ට් එක බලන ගමන් ඉන්නේ ෆෝන් එක අතේ තියන්. සවුන්ඩ් ඇහෙන්නේ නැහැ කියලා කියන ආයෙත් මුලින්ම වීඩියෝ එකක් කරන්න කියලා තියෙන සමා, يعني මේකෙන් ඉවර වෙලා අපි YouTube එකට දානකොට අපේ house plan hotel කේ YouTube channel එකට යන්න. ඒකට අපි ආයෙමත් චෙක් කරලා ඉවර වෙලා දාන්නම් සවුන්ඩ්ස් වල ප්‍රශ්නයක් තියෙනවා නම්. මේ කොටස ගත්තොත් එහෙම උඩ තට්ටුවේ පල්හා තට්ටුවේ අපිට තිබුණ දෙයක් තමයි පල්හා තට්ටුවේ ලිවින් කිචන් ඩයිනින් එක පොඩ්ඩක් මේ කියන්නේ ඉඩ ඇහැරිච්ච ගතියක් තියෙනවා, කම්පැක් වෙච්ච ගතියක්. ඉතින් දැන් විසිට කෙනෙක් ආවහම වගේ තමයි සාමාන්‍යයෙන් කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ අපි ඉන්නේ. නමුත් ටීවී ඒරියා එකක් විදිහට යූස් කරන්න පල්හා තට්ටුවේ ඉඩක් තිබුණේ නැහැ. ඉතින් ඒකත් එක්ක අපි මේකේ ඩිසයින් කරා උඩ තට්ටුවේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ කොටස පල්හා ලිවින් එකට සමානම කොටසක් උඩ තට්ටුවේ ලිවින් එකට ගන්න. ඒකට හේතුව පල්හා තට්ටුවේ හැම ලොබි ඒරියා එකක් සාමාන්‍යයෙන් අර රිලැක්ස් කරන් ඉන්න ඒරියා එකක් තිබුණේ නැහැ. අපි ගත්තොත් එහෙම මේකෙන්ම අපි මේ ලිවින් එක කොටසෙන්ම එළියට යන විදියට පොඩි බැල්කනි එකක් අරගෙන තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහට පල්ලෙ හතරටේ රූෆ් එකෙන් රූෆ් එක තමයි ගැන් කාපෝච් එකේ රූෆ් එක තමයි ඔයගලන්ට මේ පේන්නේ. ඒකට එක පොඩි ඒරියා එකක් අරන් තියෙනවා අපි බැල්කනි එක විදිහට ලිවින් එකෙන් ඉස්සරහට. වට්සප් ගොඩක් දෙනෙක් කතා කරනවා වට්සප් ලයින් එක තියෙන්නේ මංගාව. මේ වෙලාවේ වට්සප් ලයින් එක ආන්සර් කරන්න වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ හැමෝටම කෝල් බැක් කරන්නම් දාලා තියෙන මෙසේජ් එකේ තියෙන නම්බර් එකට එක ඔයගොල්ලෝ මෙසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේ නම්බර්ස් ටිකට අනිවාර්යයෙන්ම අපේ මාකටින් එකෙන් කෝල් එකක් ගනි. ඊට පස්සේ මම යන්නම් මේ තියෙන ලිවින් එක කොටස ගැන, උඩ තට්ටුවේ තියෙන ලොබි එකේ කොටස ගැන මම විස්තරයක් කරා. මම ජනෙල් දොරවල් ගැන කතා කරේ නැහැ. ඉතින් ඒකත් එක්ක මම ආයෙත් ජනෙල් දොරවල් ගැන කතා කරන්නම්. මෙන්න මේ සාලේ කොටසට අපි පියන් තුනේ ජනේලයක් දාලා තියෙනවා. මේ උසින් අඩු ජනේලයක් මෙන්න මේ පැත්තට. ඊට පස්සේ පියන් දෙකේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් දාලා තියෙනවා මෙන්න මේ කොටසට පේන විදිහට. මොකද මෙන්න මේ ඒරිය කියන්නේ පල්හා තට්ටුවේ ලිවින් එකට උඩින් තියෙන උඩ තට්ටුවේ ලොබි එක කොටසට අපි සම්පූර්ණයෙන්ම ආලෝකය ගන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේ විදිහට channel දෙකක් පාවිච්චි කරලා තියෙනවා. අපි දවාලේ කරපු ගත්ත photos videos එක ඕගලන්ට මේකේ සම්පූර්ණ වීඩියෝ එක YouTube දැම්මට පස්සේ බලන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ කොටස මෙතන එක උඩ තට්ටුවෙත් කාමර දෙකක් තියෙනවා. කාමර දෙකයි බාත්รูම් එකයි තියෙන්නේ. මෙතන තියෙනවා බෙඩ්රූම් එක. ඒක 10යි 5 12 බෙඩ්රූම් එකක්.
ඊට පස්සේ මම මේ ඉන්න කොටසේ වෙනම බාත්රූම් එකක් තියෙනවා. මේ බාත්රූම් එකේ සයිස් එක 7x5 බාත්රූම් එකක් තියෙනවා කොමඩ්.